තේරවාද බෞද්ධයන්ගේ අති උතුම් ශ්‍රේෂ්ඨ ගුරු දවස වෙසක් වෙසක් සතිය ඉතාම බෞද්ධයන්ට වැදගත් සතියක්. අපේ ඉතිහාසයේ සිට අපි කතා කරන්නේ වෙසක් පොයේ කියලා වෙයි. වෙසක් සතිය කියන වෙසක් උත්සවයේ වෙසක් පොයේ කියන වචන පිළිබඳ කලාකෘති. ඒ තමයි උත්සවයේ කියන වචනේ. අපේ උත්සවවල බෞද්ධ උත්සව. අසල සුවේනි කියන සුවේ නම උත්සවයේ දුරු උත්සව මේ ආදී වශයෙන් තමයි අපේ උත්සව. දෙවැනි අද ඒ බෞද්ධ උත්සවට වැඩි ලැබෙන උත්සව. අද ඉතුරුලා තියෙන වෙසක් උත්සවයේ පොසොන් උත්සවයේ ටික. ඒ වෙසක් උත්සවයේ ගාතාරුගේ පොළොම නගරයට එනකොට කොච්චර කොළන් තිබුණද සියලු දෙනා පිටරේ දෙන්නේ උත්සවි අද ඇසන ලිපිනි නවනම් වැඩිදී උත්සව ඔක්කොම වැඩි ගන්නේ අපි උත්සවයේ තියෙන වචන පාවිච්චි කරා උපසම්පද උත්සවයේ ආදාන උත්සවයේ විවාහ මංගල උත්සවයේ දියාදී වශයෙන් උත්සවයේ කියන වචනේ අපි විවාහ කරලේ පාවිච්චි කරේ අපි අද සාමූහිකතාවේ උනන්දු උද්‍යෝගය ඇති කරගන්න සාමූහිකත්වය ඇති කරගන්න ඉසු අද විවිධීම ඇති කරගන්න උත්සවයේ කියන වචන බෞද්ධයන් ඉදර පාවිච්චි කරා ඒ නිසා තමයි බෞද්ධ හැමවිටම උත්සවයේ කියන වචනේ පාවිච්චි වෙන්නේ දැන් වෙසක් උත්සවයේ සිද්ධාර්ථ වරපත්තිය බුදු වීම පිරිවෙන් පෑමයට කරුණු තුන පොඩු කරගෙන යන්න පවස්තර. එබැයි මේ වෙසක් උත්සවයේ දින ගැනීම සඳහා සියලු කුමන්ත්‍රණ මේකට ඇතුළු ක්‍රියාත්මක වන. ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන. සිනිස තමයි මේ උත්සවය රැගෙන සිටුවේ කියන දුරු ප්‍රකාශ කරනවා. දැන් තොරන් ටිකක් අඩු වුණා. දෙන්නගේ කොරෝනා ප්‍රශ්නෙකින්ද මේ පාර වෙසක් උත්සවේ පොඩි සමරන්න වෙන්නේ වෙන ආකාරයකට. ඒ පාර අපිට වෙසක් උත්සවේ නිසි සිද්ධාර්ථවලුගේ දෙනුත් අද අනුෂ්ඨාන කරගන්න. මේ වෙසක් උත්සව අපි ආරක්ෂා කරගන්න. වෙසක් උත්සවය අනිත් බෞද්ධ උත්සව වැටෙන දේ නිසා මෙතනට දැක්කේ. වෙසක් උත්සවේ සාර්ථකව Thank you.